රින් හිටපු පාඩමීතුර ටික තමයි අපිට කරන්න තින ප්‍රායෝගික අභ්‍යාස කර ලියාගම්මකෝ හරි අපිට කියනවා පාඩමි සඳහන් ප්‍රවෞෘති වලට අනුව ප්‍රෞෘෘති ප්‍රකාශයක අන්තර්ගත වන ඔබ හඳුනාගත් විශේෂතා මොනවාද කියලා හනු. හරි ඒ ප්‍රශ්නය ද්‍රියාගම්මු බලන්න පුතේ පලවනි ක්‍රශ්නය. ඕහලට හිතන විදිහට පුතේ මේ පාඩ මේ සඳහන් වූනු. ප්‍රවෘති වලට අනුව මේ ප්‍රවෞෘති ප්‍රකාශයක අන්තර්ගන්ත වන. ඔබ හදනාගත් විශේෂතාමනාද මේ ප්‍රවෘති ප්‍රකාශදය හොඳ බැඩුවට පස්සේ අපි පාඩම කරලි වරුනාඩ පස්සේ නිරීක්ෂණය කරාට පස්සේ ඔයාලට හිතෙනආකාරයට ප්‍රවෘති ප්‍රකාශයක අන්තර්ගත වන විශේෂතාවයන් මොනවාද හරි කිහිපයක් කියම බලන්න ඕ හෝ ආකෘතිය තුළේවත් තියෙන් ඕනේ ඒවගෙන් පොදදුවේ ගත්තදහම ප්‍රෞටති ප්‍රකාශයක පොදුවේ නිශේෂෙන්ම තියෙන් නඕන ඕ ඇතුළත්ව යුතු දේවල් නේ දෝ ඒකත් ගන්න පුළුවන් ඊටත් අමතර පොදුවේ නැපුති ප්‍රවෘෘති ප්‍රකාශයේ ලියල තියෙන ප්‍රෞෘති ප්‍රකාශවල මේක මොනව වෙන්නෝ නෙද මේක සංකීර්ණවනු සම්භාාව්‍යභාෂාව කෙල්ලියෝ හැමෝටම තේරෙන්ෙනවාද නෑනේද එනම් පොද්වෙේ මෝලිකෝ සරල වෙන්නෝල නේද මේක හන කෙනට වටාතුදි වැටහෙන මොකක්ද වෙන්න ඕනේ පුදුවේ මුළු රටන මිනේ නේද මේ ප්‍රෞෘතිී දිරිපත් කරන්නේනේ එන මහාචාර්වරය අත්තහනුව ගොව අත්තහනෝ නෙද. එහ මොකද වෙන්න සරල වෙන්න ඕනේ නේ විධග්‍රහක මට්ටන්වලලාය හන. එලවට පුතේ තවනද. මෙන්න මේ ඉදිරිපත් කරන තින්ම සිරස්තලයක් තිනේ තියෙනනේ සිස්තල සිරස්තලය මේ විස්තරේ සාරාංශයක් වෙන්න ඕනේ නේද. මේ විස්තරේ සාරාංශය තමයි මේ සිරස්තලින් ගම්න්න වෙන්නේ. නේද තියන්නේ. ආහිනම් ඒකත් තිෙන්න්න ඕනේ හළඟට මේ කියන දේවල්හතර එකනෙකට මේ කරුණුවතර හොඳ සම්බන්ධතාවයක් තියෙන්න්න ඕේ නිරවුල් බවක්තියෙන්න්න ඕනේ පැහැදිලි බවක් තිෙන්න්න ඕනේ නේද එවත් තිෙන්න්න ඕනේ තව. මේ මාගලක් වගේ දිගවුනොන් හරි යනවද මේ ප්‍රවෘති ප්‍රකාශය එන මොකද වෙන්න ඕනේ අඩියට හඩි සංශිප්ත වෙන්නඩෝනි කෙටි වෙෙන්ඩෝනි තව හැදිලි වෙන්න ඕනේ නිරවුල් වෙන්න ෝනේ මොනදේවල් මේ ඇතුළත්තුනත් වැඩක්නේ මේක නිවැරදි නැත්තන්නේද. නිරවදද වෙන්නෝඕනේ නේද. නිරවද්‍ය වෙඩෝනයා.ඒවගේම හැකිතා කෙටිබ වැකි භාවිත කරලා ලියනෝනඉතින් තවත් හොඳයි. හරි මේටික ලියාගම්මු පුත්තේ මම මේ පෙන්නටික මමත් කියනේවල් ලියන්නෝනය. හඩ ඉස්සල්ලාල මේටික ලියයාගම්මුක ම පෙන්නට. හඩඩියන එක සවිස්තරව කරුණු දැක්වීම. හනිමේටික ලියන්න සවිස්තටක කරුණු දෙක්වීම ඉළඟට ලියන්න මාතෘකාවනෙවේ සිරස්තලය කියලගන් සිරස්තලය විස්තරයේ සාරාංශයක් වීම සිරස්තලය විස්තරයේ සාරාංශයක් වීම අඩල භාෂාවකින් විස්තර කීම කරුණු අතර සම්බන්ධයක් තිබීම ප්‍රවඩති දිරිපත් කිරීමේදී මේ අනුගමනය කළ යුතු දේවල් අවධානියම යුතු කරුණුුවාව දර දුනාල් පුතාකිවකරුණ අදාළ වෙනව දුනාල් නේදකිව්වවෙ අඩපාලනක. හරිපුතේ ඊ ළඟට, හිතා අමහෙමලිය අනුකු සංශිප්තතාව හෙවත් කෙටි බව සංශිප්ත තාව හෙවත් සංශිප්තතාව නැත සංශිප්ත බව හෙවත් කැටි බව සංශිප්ත තාව හෙවත් කැටි බව

හරිනේද. හරිලියාගත්ත මේ ප්‍රශ්නයේ පිළිතුරයි කියන්න බලන්න දුනල් පුතා. යාලුවන්ටහෙන්න කියම බලන්න. යිපතේ දැහෙන හත්තරක් ඉක්මනින් පාඩන් කරගන්න සමහර වෙලාවට අපිට අනිවාර් ප්‍රශ්නයක් කියෙන අනනේ ධනිවාර ප්‍රශ්නක මේ සකස්කරපපු ප්‍රවෘති ප්‍රකාශක නැතම් ප්‍රවෘති ප්‍රකාශ සම්බන්ධව අපිටහන්න පුුවන්ගතුකට ප්‍රෞෘති ප්‍රකාශයක අන්තර්ගත වන විශේෂතා දෙකක් ලියාන් එන්න පුළුව. හිතල ලියන්න බෑබොරු ලියන්න බැහැලියන කරුණු නිවරදි වෙන්න ඕනේ හලතින ප්‍රශ්නයට යෝගිතම පිරිතුරු ලියන් ඕනේ ඒහින්ද එක්මනින් හතරක් පාඩංන් කරගන්න. හොඳයි දැන්ිහෙනං අපේ මෙන්න මේ ප්‍රශ්නීත්ලියාගන්න බලන් පහත්ද සඳහන් සිද්ධි වලට අදාළ ගුවන් විදුඩි ප්‍රෞෘති ප්‍රකාශ නිර්මාණය කරන්න හඩි ඊනඟට කියනවා පහද සිද්ධි වලට අදාළ ගුවන්විදුලි ප්‍රෞෘති ප්‍රකාශ නිර්මාණය කරන්න එහි නම් ොන සිද්ධිධ දීලා තියෙන්නේ මිනිසා ප්‍රථමවටට සදමත පාතබෝ දින විකාශයෝ ප්‍රෞෘතිය ද මේ ප්‍රවෞෘතියට අක්දාල ප්‍රවෘති ප්‍රකාශ නිර්මාණය කරන්න තිය නොදැන් අපි නිදසුන් වශයෙන් තුනස් සාකච්ඡා කරණ පාඩමේ දි නේද. තින් මේ මිනිසා පැත්තම වට සඳමත පාතැපීම කියන ප්‍රවෘතිය දියන්න කලින් ඒ පිළිබඳ ඔයාලා කරුණු හොඳන් දැනගෙනන්න හොඳ අවබෝධයක් තියෙන් නිරවදද කරුණු නිලියන් ඕනෙ නේද මේ පැතම වට සඳමත තම් පාතබබුවේ කෞු්ද පුංචි කාලේ පහවස්සරපතේ තිෙබුණ දවාල නිල්ලාම්ස්ටෝන්නේේද වර්ෂය මතකද ඕ එදදාස් නම්සේ හැට නමෙනී ගොඩක් හොඳයි. ආයි ළඟට ශ්‍රී ලංකාව මේ දිනවල මුහුණ පාමින් සිටින උග්‍රණියන්ගේ ඔන්නම දෙවැනි. ඕ දෙවෙනි මේ රෝමිලක්කන් දෙක්කේ යටතේතිය සිද්ධියකට මංවාලට ප්‍රෞදෘති ප්‍රකාශයක්දිනවා හනිද හරි ඔයාලා ගෙතනදී. ඔයාලා ගෙදරෙදි ලියයාගනෙන් නඕනේ ශ්‍රී ලංකා ප්‍රිකට් කන්ඩාය මේ ලෝක කුසලාන ජය ප්‍රහණය. හොඳද ඒ පිළිබඳ ලියන්නඕන ඒ පිළිබඳ ලියනකොට මේ යාලට ප්‍රවෘති ප්‍රකාශ දෙලතියනවනේ ආකෘතියට දිනේ දාලා වෙලාව දාලා සංස්කරණය ප්‍රකාශය සිරස්ථලේ දාළ අන්තර්ගතය මේ විදිහට නේද සි අන්තර්ගතයේ සාරාංශයක් විදදිහට සිදස්තලය ඩියන්නඕනේ අනිද මාතෘකාව යොදන්නවනේ විදිහට කරගන එ ඕනේ හරිතුන්වෙනි මාතෘකාව කියන්න බලන්න කුසල්ලයා මගේක ගෙනටිකක් කියල දෙන්න. ගෙදරදි තනෙන් ලියන්න ඕනේ හඳද විස්තර හවෙලා හරි කියන්න බලන්න මාතෘකාාව? ශ්‍රී ලංකා ප්‍රිකට් කණ්ඩායමේ ලෝක කුසලාන ජයග්‍රහණය නේද ආයතකට කපුත්තේ මේ අන්තරචාර්තික ප්‍රිකට් කවන්ස් ලේ විසින් සංවිධානයකර නහයවන න ක්‍රිකට් ලෝක කුසලාය එතකොට මේකේ නිල අනුග්‍රහකයන් නිලා අනුග්‍රාහකයම් බවට පත්වනේ සත්කාරකත්වය සත්කාරකත්වය බවට පත්වනේ පකිස්ථානය සහ ඉන්දියාවන ද පකිස්ථානය ඉන්දියාවයි සත්කාරත්වය ලබා දුන්නා ඒ පගස්ථානය සහ ඉන්දියාව සත්කාරය ලබා දුන්න දෙවන ලෝක කුසලානය තමයි එ වගේම පල්මුවලට ශ්‍ර ලංකාවිදිත් තරඟ පැවැත්වනාා නේද පකිස්ථානයේ ලාහෝරය ලාහෝරි ගඩාි හිඩාගනය තමයි මේ අවසන් මහාතරගේ තිෙබෙ කවරු කවරුවත්තට දවසන් මහතරගේ තිබේ අපේ අපේ පුතාල දන්න එදිනින් ඕශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියයාාව අතර නේදිතින් මේ අවසන් මහා තරගද ඕස්ටේලියාව පරාජය කරපුෂ්‍රී ලංකාව මේ තරගය ජයප්‍රහණය කලා නේද ඔ එද්දස් නම් සය අනෝහයේ පෙබ්‍රවාරි හත්ත එදස් නම සැනුවේ මාර්තුදා හත දක්වා හරිියටම වායාලායක චුට්ක් විස්තර හොයන්න ඕනේ හනිද නිවරදිම තොරතුරු නිලියන්න ඕනහින්ද මේ පිරිබඳ තොරතුරු හොයලේ සම්බන්ධව නඩ පුවත් පත්වීම ගපු ප්‍රවෘති වාර්තා ඒවා බලලාන්තරචාලයෙන් මේ පිරිිබඳ ොරතුර හොයලා ලියන්න ඕන සත්‍යය තුරතුරු පද නම් කරගෙන හනද එතුකට ශ්‍රී ලංකාව එද්දාස් නමසය අනූහයි මේ ෆ්‍රිකට් ලෝක කුසලානේ දිනාගෙන වසර. විසි පහකටත් වඩාගත වෙලා තියනවා. නේද ඊළඟට පකිස්ථානේ ලාහෝ පකිස්ානේ ලාහෝරි ලාහෝරහි ගඩාෆි ක්‍රීඩාංගනයේ තමයි මේ අවසාම් ලෝම ලෝකකුසලාන අවසන් මහා තරගය තිබනේ අනිද ලාහෝර්හි ගඩාි කේඩාංගනය හනිද ඉදි මේ ඕස්ටෙලියාව මේ පරාජය කරමින් කෞදද ජයක්‍රහණය කරී ී ංකාව නනේද ශ්‍රී ලංකාව ජයග්‍රහණයකර ශ්‍රී ලංකාව ලෝක කුසලානය තමන් සත්තු කරගන්න සමත් වුණ.ද පොළකුත්තේ මං කලින්කිෝ වගේ මතකතියාගන්න ප්‍රකිස්ථානය සහ ඉන්දියාව සත්කාරත්වේ දැක්කූ දෙවන ලෝක කොසලාන ක්‍රිකට් තරගාවලිය තමයි මේක. හනිද ශ්‍රී ලංකාවත් තරගාවලේදේ සත්කාරක රටක් බබට පත්වනා එතකට ඒකේ විශේෂත්වයෙකුත් තියෙනයි විශේෂක්ත්වය තමයි මිනුකි ශ්‍රී ලංකාව ලෝකකුසනාන තරගාවලියයක් සඳහා. සත්කාරත්වේ දැක්කූ පලවෙනි පලමෝ අවස්ථාව තමයික්. හනිද හරි එතව දුරටත්ව ගල්ලු මේ පිරිිබද තොරතුර හොලා ලියාගන එන්න ඕන ගොඩාක් දිගෝ එක ප්‍රෞඩති ප්‍රකාශයක් වෙන්න ඕන සම්ශිප්ත ප්‍රකාශයක් ලියන්න තරන්ගේ වීරයා බවට සනජජය සෝඩිය තමයි පත්වනේ වගේ තොරොතුරුත්තව යාලට ඇතුළත් කරන්න පුළුව අනුෂූරයන් බවට පත්තුන ඕ ස්ටේලියාවනේද හාඩ ටෙකට තරගාපපෘති දිනජාතයන්තරනේ ද හරි තොරතුර හේලහිෙනම් ලියාගන එන්න ඕනේ. දැංහිනම් මේ මාතෘකාව ලියාගන්නක පොත්තේ ලොකු ප්‍රශ්න ලියලා ශ්‍ර ලංකාව මේ දිනවල මුහුණ පාමින් සිටින නගද්‍රණීන්ද. කහට සිද්ධි වලට අදාලළ ගුවන් විදිලි ප්‍රෞෘ්ති ප්‍රකාශන නිර්මාණය කරන්න කියනෙක් එක ලියන්නේ ඔයාල ගෙදරදි ලියන එකටත් සයාල් පිටුවක් වගේ ඉඩ තියන්න. යොපොත්තේ දීලා තියෙන ආකෘතියට අනුවම ප්‍රෞෘති ප්‍රකාශ නිර්මාණය කරන්න මන්දැන් දෙවැනි ප්‍රශ්නයට සිරස්ථලය සහ අන්තර්ගත කරුණු ටික දෙනව එකත් ලියාගම්ම ශ්‍රී ලංකාව මේ දිනවල මුහුණ පාමින් සිටින උද්‍රණියගේ ලියන් බලන් මේ වගේ සිද්ධියකට ලියන්න මෙන්න මේ ආකාරයට හ ලියාගම්ම කො. නියගේ සමහට අධිග නීගේ තියෙනකොට උදේකාය රාත්‍රිකාලය ඇධක සීතල කාලපුණනයක් තින දවල්ට ගොඩක් වෙලාවට පායන. න රස්නේ. නෑ අන්රාධපුරයහෙම ගත්තහම සමහර වෙලාවට රාත්‍රීිකරණය අදවල්ට ගඩාක් අව්ව රස්නී නීද. රෑට ගොඩක් වෙලාවට සීතලයි. හොඳයි පුතේ දෙැම්මකල ියඩිවරද හැමෝමා ලියන ඉන්නවද මෝවාඩ් පුතායි වරද තොලියනොද හාලියන්න කොහෙනම් හොඳයි පුත්තේ දැන්හෙනම් වෙලාව ඇතිනේ ද තවත් දියෙන දුවල පුතාල ඉන්නවන මං මේටික ග්‍රෝප් එකට දාන්නෙද ලියාගන්න බැරි වුණයට. හඩි ලියාගන්න බැරි වනායට අඩුපාඩු මේ සම්පූර්ණ කරගන්න හදාගන්න මං ගරූප් එකට දාන්නන්ගේ. හරි එනඟ ප්‍රශ්නවලටෙම්කෝ ඔයාලා දැන්හෙනක් ගෙදරරිදිලියන්න ඕන ශ්‍රී ංකා ක්‍රිකට් කණ්ඩාය මේ ලෝකකුසලාන ජය ප්‍රහණය පිළිබඳ තොරොතුරු හොයලා ගුවන් විදිලි ප්‍රකාශයක් නගුවන් ඉදිරිි ප්‍රෞෘති ප්‍රකාශයක් නිර්මාණය කරලා මටේවන්න ඕන හනිද ඊට පස්සෙ පුතේ මේ පස්සෙන ප්‍රශ්නයත් කරගනෙන් ඕනි පස්සෙන ප්‍රශ්නිමකක් ද දින පතා පධන ප්‍රෞෘති ප්‍රචාරණය වන වේලාවලි ඔබට පහසු වේලාවක් තෝරාගෙන ෝරෙන සතියක් ඇතුළත ප්‍රචාරය වන ප්‍රවෘත්ති වලින්. ඔබේ අවධානයේ දිනාගත් ප්‍රවෘතියක් මතකෙන් ඩියාගෙන පැමිණින්න කියලා කියනවා. ඇනිද ආයි කියන්නම්ම දිනපතා ප්‍රධාන ප්‍රවෘති ප්‍රචාරය වන වේලාවලින්. ඔබට පහසු වේලාවක් තෝරාගන සතියක් ඇතුළත ප්‍රචාරණය වන ප්‍රවෘතිවලින් ඔබේ අවධානය දිනාගත්. ප්‍රවෘතියක් මතකෙන් ලියාගෙන පැමිණිෙනු. ඩැම්පුතේ, ප්‍රධන ප්‍රවෘති විකාශනය වන ප්‍රචාරය වන වේලාවන් තියෙනවන්නේ නේ දේ සතියක් පුරාවටම එ පදාන ප්‍රවෘතිව වලටකොල සවන් දෙෙන්න්නේ එෙමනැතන් සතියක් ඇතුළත මේ දිනපතා ප්‍රවෘති ප්‍රචාරය වන වේලාවලින් ඒ සතියක දවසක ඔයාලගේ සිත වඩාත් ඔයාලාගේ අවධානය වඩාත් දිනාගත්ත ප්‍රවෘතියක් තියෙන්න්න පුළුවන් එකකෝගොලන්ට හොඳින් මතක හිටින්නම් පුළුවන් නේද ඊට පස්සේක මතකෙන් ලියලා මටේ වන්න ඕනි හනිද එක තමයි කරන්නතිී තර ඔවු ඕ කොහොමද මේ ගුවන් විදිනේද රූපවාහිනේද ගත්තති ගුවන් ඉදිරිය නේද රූපවාහිනිය හයි කියන්න කො හොඳයි පපුතේ වඩාත් හොඳයි යෝගොල්ල රේඩිය එකේ ප්‍රධන ප්‍රවෘති ප්‍රචාරය වන වේලාවලින් වායාලට ලේසි පහස වේලාවක් තෝරාගෙන නැත්තඟගොලො සමන්දුන්නු ඒ ප්‍රවෘති පා ප්‍රචාරණයක් මේ ප්‍රෞෘති විකාශන විකාශයක් අහලා හරිදේ ප්‍රවෘති අහලා ඒ ප්‍රවෘතියක් මතකෙන්ඩියයාගනා පහම ප්‍රමාණවන් හඩනි දෙයම් සිරස්ථලේකට අදල පෞෘතියක්. හ වඩා සිද්ගත්ත නේ ඔයාගේ අවධ දිනාගත්ත නැත්තම් ඉක්මනින් මතක හිටපු නේද සිදස්ථලයක් කරගෙන ඉට අදාල පුඩි නිවස් එක ප්‍රවෘතිය ඉට අදා ලට සවිස්තරව කරුණු දක්වනනීට පස්සනේ දේ සිරස්ථලය සම්බන්ධ එක ලියන්ගෙන් කරුණා හැනි දෙක සිරස්තලය සම්බන්ධ ප්‍රවෘතියක් මතකින් ලියාගනන්න සිරස්ථනය එලියලාම්. හරි හොඳයි පුතේ දෙක තමයි ගෙදර වැඩ. මෙන්න මේ අච්චුක්්ටක් අපි අවබෝධ කරගම්ම සිංහල භාෂාව තුළපුතේ මේ සිංහල භාෂාවේ ලිබීමේ රටාවේ සහ කතාකිරීමේ රටාවේ වෙනස්කම් තියනවා. නේද අපි ලියන භාෂාවෙන්ම කතා කරන්න එනැහැ නද. හරින් අපි ලයන්නන ලේඛන භාෂාවක් වෙනම තියෙන වනේ දලිකිත භාෂාවක් අපිට වෙනම තියෙනව වගේම අපි වහාර භාෂාවක් තියෙනවා අපි කතා කරන වෙනම භාෂාවක් තියෙන. එහනම් මේ භාෂාවේ ලිවීමේ රටාව සහ කතා කිරීමේ රටාවේ වෙනස්කම් පවති. තාම පුතේ අපේ ප්‍රායෝගික අභ්‍යස්ස ටික සාකච්ඡා කරා යටතේ තමයි අපි යටතේ තියෙන ඉතුරු කොටස තමයි දැම් මේ සාකච්ඡා කරමින් යන්න එතාම විරාම ලකුණු කරන එකසේ පනස් අතරපිටු. හරිද හරි ඉතින් පුතේ මේ සිංහල භාෂා ලවේ රටාවේ හා කතා කිරීම රටාවේ වෙනස්ගම් තියෙනව කියලන්න අප කතා කරමින් හිටියනේද. තින් මේ ඒක ලේඛන හා භාෂන වශයෙන් ට දෙකක් අපිට හඳුනාගන්න පුළුවන්. නේද ලේඛන හා භාෂන. එහිනම් පුතේ ඒ වගේ ව්‍යවහාර දෙකක් ය ව්‍යවාහර දෙකක් පවතින භාෂනයක් සහ ලීකනයක් තින භාෂාවලින් ප්‍රවෘති ඉදිරිපත් කිරීමේදී වඩාත්ම ගැලපෙන වඩාත්ම සුදුසුම වඩාත්්‍ය යෝගතම ව්‍යවහාරය තමයි ලේඛන ව්‍යවහාරෙහෙම නැත්ත ලියන බස. ලියන බසෙන්ට්‍රවෘත් ඉදිරි පත් කරන එක තමයි වඩා වැදගත් වඩා විධමත් කියලා මිත්වතුන්ගේ මතේ බවට පත්වෙලා තියෙන විද්වතුන් ගොඩාක් දෙනෙක්ගේ විදවතුන්ගේ බහොතර දෙනෙක්ග මතේ වෙන ලියන ලියන බස්ස ලේඛන ව්‍යබහාරයෙන් පවෘති දිරිපත් කරනම් වඩා සදුස්සුයි කියලා. හරිද එහෙනම් ඔයාලට වලන්න පුළුවන්ද ඔයාල සවන් දෙන ප්‍රවෘති ප්‍රචාරයන්නේ මේ ලක්ෂණය කොත්ත දුරට අනුගමනය කරනවද කියලා. හනිද සමහර රඩියෝ චැනල් තියනව ගුවන් ඉදිරි නාලිකා තියෙනවනේද ප්‍රෘති ප්‍රචාරයෙන් මෙලියන භාෂාවල් ේඛන බහරිින්ම එව්ලේකන බස්සු හරින්ම ඉදිරිපත් කරනව ඒඛන ව්‍යබාරයම අහලා තියෙනව දේවා ගොඩක් තුරට රජීවා නේද. හලතියෙනවා ඉදිරිපත් ඒ වගේ හෞද්ගලික ගුවන් ඉදිරි නාලිකාවලහෙම ප්‍රෘති ප්‍රචාර්ණය කරනකොඩ කටවාහරිින් ඉදිරිපත් කරන්නේ වතියෙනවා නේද. භාෂනයෙන් ඉදිරිපත් කරන කතා කරන වි තවත් ඒමතියෙනවා හරියට අරනාට්‍යයක් වගේ සංවාද වගේ ගුඩ්ඩාකක ලිහිල් කරලා අඩ සාමාන්‍ය වැඩසට හනක් ඉදිරිපත් කරනවා වගේ ඉදිරිපත් කරනවා ඒ අපට රූපාහිනවල ඇැම් පෞද්ගලික නාිකවලත් දකින්න ොළුව එහෙනම් මේ ප්‍රවෘති ඉදිරිපාත් කන්නකට මේ වගේ හැමෝම එකකර එකම පිරිිවෙතක් නෙවේ අනුගමනය කරන්නේ ඒ ප්‍රචා ඒ ගොල්ලන්ගේ මාධ්‍යය නේද මාධ්‍ය තුළ ඒ දෙ ප්‍රවෘතිඉදිරිපත් කන්නකොට ඒ නාලිකාවතුල වෙනස්කම් පවතිනවා. ඉතිං ඒ වෙනස්කම් මොනවාද කියලා අවබෝධ කරගන්න නම් එකක් අහල බැහැනේද රජේගුවන් ඉදිල නාලිකාවල ප්‍රවෘතිහන් වනේ පෞද්ගලික නාලිකාවලහ වෝනි රූපවා හිනිියහන්න්නෝ නෙහිෙනම් ටිකක් අවධානයෙන් දෙම් ප්‍රවෘති අහලා මෙන්න මේ ලක්ෂණ හනිද කොතෙක් දුරට ගොල අනුගමනය කරනවාද කියලා බලන් හනිිද ආකෝ බලන්න දැනට මෙහෙම වෙනස්කමක් තියෙනවා කියරාව බෝධ වෙලා තියෙනයි මතකාය එහෙම වෙනසක් දැකල තියෙනයි. හැමෝ මත උත්සන් ඉන්න ඕනෙදැම් කරින් අත උත්සපුයෝ පහළ දාන්නකෝ. මකෝ බලන්න දැනට එහෙම වෙනසක් පවතිනවා කියලා හැම්මකොන් කළ මෙහිෙම අතුස්සන්න බල. එහන්සී දැකල තියෙන අහල තියෙන වැටහෙලා තිය තව කෞදිීන්නේ ච්චරද තයාගා හරි මිනුකි මොවාන් කොසලයා හඩි එනම් නැවතත් මේ පිළිබඳව බලන්නේ අහන්න බලන්න බලල මේ වෙනස්කම හඳුනාගන්න ඕඩි.